දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු ඇත්තටම දින්ද සිල්වා මහත්මයාගේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් ගන්න අවස්ථාවක් නැහැ මම දන්න නීති ප්‍රකාරම මොකද ඔහුට ශේෂාධිකරණයෙන් තමයි මරණ දඬුවම ලැබිලා තියෙන්නේ නමුත් අපි දැක්කා දුමින්ද සිල්වා මහත්තයාගේ තීන්දුවට අදාළ වෙච්ච නඩුකාරවරු දේශපාලඥයොත් එක්ක සාකච්ඡා කරනවා අපි දැක්කා එතකොට ඒ අනුව අපිට බැලුවාම යම් ආකාරයේ කොමිෂන් සභාව හෝ යම් ආකාරයේ දේශපාලන වශයෙන් යම් ආකාරයේ නැවත විවරණයක් තුළ යම් නිවැරදි කිරීමක් කිරීමේ හැකියාවක් තියෙන පුළුවන් නමුත් අපි දන්න නීති කෘත්‍ය තුළ එවැනි හැකියාවක් නැහැ නමුත් පැහැදිලිව මම දන්න මම දරනසක් හිතුවිල්ලක් තමයි වැරදිකාරයේ නීතියෙන් බැහැර වෙනවට වඩා නිවැරදිකාරයේ නීතිය රැහැනට අසු වෙලා නිරපරාදී දඬුවම් විඳිනවා නම් ඒක විශාල පාපයක් ඒ නිසා අපි දැක්කා රංජන රාමනායක මහත්මයාත් එක්ක කොහොමද මේ නඩුකාරවරු සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ සාකච්ඡාවන් මේ නඩු තීන්දුවට බලපෑවද? මේ සාකච්ඡාවන් තුළ ඉදිරි ක්‍රියාපද වල නඩු තීන්දුවේ ක්‍රියාකාරීත්වය මොනවද කියන කාරණා. පිළිබඳ විශේෂ විමර්ශනයක් කිරීම සුදුසුයි කියලා මම කියනවා. නමුත් අපි දන්න අපේ පවතින නීති කෘත්‍ය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබුවකොට යම් ආකාරයේ මේ තීන්දුව වෙනස් කරගැනීමේ හැකියාවක් අභියාචනයේ හැකියාවක් අපේ නීතියට අමතරව නැහැ. Breaking.lk